Puti, hi Bowen. Hi Bowen. Hi Bowen. Hi Bowen. අද නම් මේ ලෙඩ වෙලා ඉඳිද්දි තමයි පුතේ සම්බන්ධ වෙන්නේ පොඩ්ඩක් අමාරුයි අද කරගෙන යන්න. කොට ටිකක් සද්දේ මහුන් නැතුව මට පොඩ්ඩක් කියන්න. ඔයාලට මම එදා දීපු ගාන හැදුවද ඔයාලා? ඔයාලට මම මුංචි ගානක් දුන්නා ර මේ සූදුරු කිලෝග්‍රෑම් එකක්ද පරිප්පු කිලෝග්‍රෑම් දෙක. එහෙම එකක් දුන්නද මං ගාන? දීපු ගාන මොකද්ද ඔයාලට? ත්‍රිකෝණ ගාන හොයන්න කියලා. ඒක විතරක් දුන්නේ. ඇයි ගී සතියේ මම ගානක් දුන්නේ නැද්ද? නෑ සර්. නෑ සර්. හෙලෝ. හෙලෝ. ආ. තියනවා තියනවා. නෑ සර්. පොඩකින් නයි බලන්න. Hi, Bonte. P is at M. P simple P simple is at capital M at a higher. At a oh. Oh oh. Hi. ත්‍රිකෝණ ගාන ත්‍රිකෝණ කීයක් ආවද ඔයාලට ත්‍රිකෝණ කීයක් ආවද පුතේ 32 හොඳයි 32 තමයි උත්තරේ කාට 32 ආව කට්ටිය කවුද ත්‍රිකෝණ 32ක් ආපු කට්ටිය කවුද ඉස්සර ඉන්නව තව කවුරුද ආවේ 32 හරි අක් බලමු ඒක කොහොමද එන්නේ කියලා මම ඒක පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. ඒර මේ ගණකේ පතරම් 11 අඳින්න කියලා කිව්වා නේද? ඔව් ඇඳලද? ඒක. එකිනෙකට වෙනස් වෙනවා නේද? ඔව් සර්. පොත හදලා දැන් තියෙන්නේ මට හදපු අය කීප දෙනෙක් කෙවලක් තියෙනවා. ඒ කට්ටිය හොඳට හදලා තිබුණා. ඔව්සේ හදුවා. ඔව් හොඳට හදලා තිබුණා ගොඩක් කට්ටිය. හදා ගන්න බැරි. කීයක්. සර් මට ෆොටෝ දාන්න බැරි වුණා. ඈ? කාටද? නමකද? ෆොටෝ ටික මාන්න බැරි වුණා. පොත හැදුව ෆොටෝ ටික දාන්න බැ. හරි. ෆොටෝ ටික දාන්නකෝ ඈ. හරි. මේ බලන්න මෙන්න මේ රූප සටහනේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා තමයි මම ඇහුවේ. මේ රූපේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? 32ක් තියෙනවා. මේ රූප සටහනේ ත්‍රිකෝණ 32ක් තියෙනවා. කොහොමද දිසර ඔයා හෙව්වේ? දැන් දිසර හොයාගෙන තියෙන 32ක් තියෙනවා කියලා කොහොමද දිසර හෙව්වේ කියන්න බලන්න. x කොටු ටික ගණන් කළා. ඈ? ත්‍රිකෝණ ටික ගණන් කළා. ආ කොහොමද පුතේ ගණන් කරේ කියන්න බලන්න. ඔය පළවෙනි ත්‍රිකෝණේ වටේ එක ත්‍රිකෝණ තියෙනවා. ආ. මොකද්ද මොකද්ද? ආ මැද සර් ඔය මේ උඩම ත්‍රිකෝණයක් තියෙන්නේ සර්. ඔව් මේකද? ඔව්. ඒක වටේ ත්‍රිකෝණයක් සර්. ඊට පස්සේ ඒක මැද ත්‍රිකෝණ දෙකයි තියෙන්නේ. තවත් එතන ත්‍රිකෝණයක් තියෙනවා. හරි මම ඔයාලට දැන් කියා දෙන්න තවත් ක්‍රමයක් හොයාගන්න. හරි මේ ක්‍රමේ ලේසියි ඔයාලට.
මං මෙන්න මේක බලන්න සර් මම පාපේ පැරන්ට් එක කියලා මේ විදියටයි හෙව්වේ මොකද්ද පුතේ පාට පෑන් අරන් එඳා ආ ඒකත් හොඳයි එහෙම හොයාගන්නත් පුළුවන් එතකොට එකිනෙකට වෙනස් ඒවා හරියටම හොයාගන්න පුළුවන් මහිම හෙව්වේ නැද්ද ත්‍රිකෝණ හෙව්වේ නැද්ද ත්‍රිකෝණ කීයක් කීයක් ආවද ඔයාට පුතේ 32 කොහමද ඔයා හෙව්වේ කියන්න සර් ඒ වේ ත්‍රිකෝණ ගණනට ඇද වෙච්ච ඒවාත් එනවාද සහස් ඒ ත්‍රිකෝණ ගණනට ඇද වෙච්ච ත්‍රිකෝණත් අයිතිද සර් ඇද වෙච්ච ඒවා කියන්නේ මොකද්ද මොකද්ද සහස් ඔයා අහන්නේ සර් ඒ ත්‍රිකෝණ වලට මේ අසමාන පාද අසමාන ත්‍රිකෝණත් අයිතිද ඔව් 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 ඔක්කොම ත්‍රිකෝණ මේ බලන්න මම ඔයාලට උදව්වක් කරන්න මෙතන ත්‍රිකෝණ කීයද තියෙන්නේ මේ රූපේ එකයි එකයි නේද මෙයාගේ කීයක් තියෙනවා ත්‍රිකෝණ ඔක්කොම දෙකයි වැරදි දෙකයි වැරදි තුනයි ත්‍රිකෝණ තුනක් තියෙනවා ඔව් දැකපු ගමන් පේන දේ නෙවෙයි හොඳට බලන්න හොඳට බලන්න එතකොට ඒකේ තියෙන ත්‍රිකෝණ ගන්න හොඳට කල්පනාවෙන් බලන්න මොකක් මොකද්ද පේන දේ නෙවෙයි පුතේ ඇතුලේ තියෙන්නේ නේද මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද 3යි 3 මෙතන 1යි මෙතන 3යි මෙයාගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද 4 වැරදි 6යි 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 ඒ කොහොමද හොයන්නේ එකයි දෙකයි තුනයි උඩ ත්‍රිකෝණ තුනයි ලොකු එකත් එක්ක හතරයි ලොකු එකත් එක්ක හතරයි ඊට පස්සේ ත්‍රිකෝණ දෙකක් සම්බන්ධ කරපු ගමන් ත්‍රිකෝණයක් හැදෙනවා නේද ඔව් පහයි හයයි හයයි දී එතකොට මේ මොන සංඛ්‍යාවද 1 3 6 කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා අපි ඉගෙන ගත්ත සංඛ්‍යා වර්ග මම ඔයාලට ඒකේ තමයි පාඩම් කරන්න තන විත්ති අලෝ ගන්න කිව්වා ඒවා මතකද ඔව් සර් ඔව් තව එකක් ගත්තොත් මෙහෙම මෙයාගේ ත්‍රිකෝණ කීයක් තියෙනවද ඔක්කොම ගණන් කරලා බලන්න ඉක්මනට 10ක් 10යි 10ක් එකයි දෙකයි තුනයි හතරයි ත්‍රිකෝණ දෙක ගානේ බලමු පහයි හයයි හතයි ඊළඟ ත්‍රිකෝණ තුන ගානේ ගන්න අටයි නවයයි ඊළඟ ත්‍රිකෝණ හතර සම්බන්ධිකම් කරනවා 10යි ඔය ත්‍රිකෝණ 10ක් තියෙනවා දැක්කද හරි මේකේ ත්‍රිකෝණ ගාන ගණන් කරනකොට මම ඔයාලට පෙන්නනා මෙන්න මෙතන මෙන්න මේ ශීර්ෂය සම්බන්ධ කරලා ගත්තට පස්සේ මෙතන මෙන්න මේ වගේ රූපයක් නේද තියෙන්නේ මේ ශීර්ෂයේ තියෙන්නේ මේ බලන්නකෝ මේ Hello. Oh. Oh. 66. Oh. Capital B ගහලා බලන්න. Oh. මෙන්න මේ රූපේ තියෙන මෙන්න මේ රූප හැඩේම නේද? ඔව් සර් මෙතන මේ ශීර්ෂයේ ත්‍රිකෝණ කීයක් තියෙනවද මේ වගේ කුඩා ඒවා 6ක් තියෙනවා 6ක් තියෙනවා එහෙනම් මෙයාගේ 6යි මෙයාගේ 6යි ඔය වගේම තියෙනවා 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 මෙයාගේ 6ක් තියෙනවා ඔය වගේම එතකොට ඔක්කොම 6ව 6ක් කීයද 36 36ක් තියෙනවා 36ක් තියෙනවා නේද
संबंध बला මෙන්න මේ අඳුරු කරපු එකේනා දෙපාරක් ගැනිනවද නැද්ද? ගැනිනවා. ගැනිනවා. ඊට පස්සේ මේට්‍රික් ශීර්ෂයට අදාළ ත්‍රිකෝණ ටික ගණන් කරනකොට මෙන්න මේ ත්‍රිකෝණයක් දෙපාරක් ගණන් කරනවද නැද්ද? කරනවා. කරනවා. මේ ත්‍රිකෝණයක් දෙපාරක් ගණන් කරනවද නැද්ද? කරනවා. ගණන් කරනවා නේද? ඔව් සර්. දෙපාරක් ගණන් කරනවා නේද? එහෙමනම් කීප දෙනාට ඇවිල්ලා දෙපාර ගන්න. 6 දෙනෙක් ගණන් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්නේ 6 දෙනා අඩු කරා නම් උත්තරේ කීය දෙන්නේ? 32යි. 32යි. තේරුණාද හැටි? තේරුණාද ගත්ත හැටි? ඔව් සර්. අමාරු නෑ හොඳේ. ඔවා පොඩ්ඩක් ඔළුව මහන්සි කරන්න. පොළේ මහන්සි කරන්න. ඔළුව මහන්සි කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔවා. හැම දරුවෙක්ටම පුළුවන්. ඔවා අල්ල ගන්න. එනිසා ඔයාලා මහන්සි වෙන්න. මහන්සි වෙන ප්‍රමාණය මත තමයි පුතේ තීරණය වෙන්නේ ඔයාගේ මතකය හොඳට ඔය ගණිතය ඕනම කොටසක් අල්ල ගන්න පුළුවන් හැකියාව ලබා ගන්න මහන්සි කරන්න ඔළුව මහන්සි කරන්න. තේරුණාද? හරි. දැන් අපි එදා ඝන වස්තු පාඩමේ ඝනකයක ලක්ෂණ ටික කටනේට කතා කරේ. ඔව් සර්. හරි. ඒකේ පතරොන් කීයක් අඳින්න පුළුවන් කිව්වද මම? 11යි සර්. ආ ඇන්දා 11ක්. ඔව් සර්. හරි. ෆොටෝ එකක් තිබුණා නේද? හරි. කමන්නේ අපි අඳිමු. දැන් මට උදව් කරන්න. හරි. අම මේ විදිහට අඳිනවා. මේක එකක් බලන්න ඊට පස්සේ අපිට පුළුවන් නේද මේක ඇවිල්ලා මෙතෙන්ට ගන්න ඔව් සර් අඩුවෙලිය මට කියන්න හා න දැන් දෙකයි ඊට පස්සේ සර් ඊට පස්සේ ඔය අ දෙපැත්තට තියෙන ත්‍රිකෝණ දෙක මේ හතරවෙනි කොටුවට දැම්මම පුළුවන්. මෙහෙම. ඔව් සර්. හරි. ඊට පස්සේ සර් ඔය කොටු මෙයා මෙහෙම තියෙද්දි මෙයා මේ දෙතෙන්ට ගන්නවා. ඔව් සර්. හරි. ඊට පස්සේ සර් තව එකක් පුළුවන් සර් මේ ඒ කොටු දෙක දෙපැත්තට දාලා පළවෙනි කොටුවටයි හතරවෙනි කොටුවටයි දාන්න. මෙහෙම. මමත් පුළුවන් නේද? හරි. දැන් තවයි. හා. දැන් දිසර කියන්න බලන්න දැන් ඊළඟට මොකද්ද? ඊළඟට සර් මුල කොටුවට එක ත්‍රිකෝණ එක සමතුලස්සයක් දාලා තුන්වෙනි කොටුවේ අනිත් පැත්තට එකක් දාන්න. මේ පැත්තටද? අරින් පැත්ත අන් ඔය පැත්තට සර්. මෙහෙමද? ඔව් සර්. ඒක මෙතන තියෙනවා. හතරවෙනි කොටුවට සර්. මෙහෙම. නෑ නේද එකක් වා. නෑ සර්. හරි. මොකක් ගන්න පුළුවන්? ඊට පස්සේ දැන් 6යි. ඊට පස්සේ මේක පුළුවන් මේක තියෙනවද බලන්න බලන්න නෑ නෑ සර් නෑ තව
Kandilah apa tunggu ini kutuwing ani petrika kandil nai.
ඔඩ කියන්න බලන්න ආයෙත් ඒවට කොටු හතරක් පහලට අඳින්න ඕනේ ආ කොටු හතරක් පල්ලෙහාට අඳිනවා ඊට පස්සේ ඒක දෙවෙනි කොටුව අරගෙන ඒ මේ වංගත පැත්තට එක කොටුවක් දානවා අනිත් පැත්තට අනිත් පැත්තට අර කොටුව මකන්න ඕනේ හරි ඊට පස්සේ තුන්වෙනි කොටුව අර මේ දකුණු පැත්තට අරිනවා මෙහෙමද ඔව් සර් මේක නේද මෙතනක් තියෙන්නේ මම පෙල්ලලා ඔව් සර් සර් තව එකක් තියෙනවා මොකද්ද කොටු තුනක් පහලට ඇඳලා කොටු දෙකක් අල්ලලා උඩට ඇඳලා කොටුවක් පල්ලෙහාට ඇඳලා කොටු තුනක් පල්ලෙහාට ඇඳිනවා ඊට පස්සේ යටම කොටු ඉතුරු කරලා ඉතුරු කොටු දෙක අල්ලලා ආපහු උඩට තව කොටු තුනක් ඇඳිනවා ඔයාලා ඇඳපු එක තියෙනවද ඔව් සර් ඔව් සර් බලන්න වීඩියෝ එක කරලා මං බැලුවේ මේ මාගාව තිබුණා මේ පුතේ මේ ඔකේ බ්ලොග් ටික අමෙදී හරි ඔන්න බලා ගන්න හා මෙතන දින ඔක්කොම ටික ඈ චුට්ටක් ඉන්න හරි ඔන්න බලා ගන්න මෙන්න මේක පේනවද පේනවද පේනවා සර් පේනවා සර් ඇඳ ගන්න බැරි වෙච්ච දරුවෝ ඕකෙන් ඉක්මනට ඇඳ ගන්න විනාඩි 3ක් දෙන්න ඔයාලා ඇඳපු ඒවා අඩුපාඩු තියෙන ඒවා මේක බලලා අඳින්න ඉක්මනට සර් ඔව් මේ යටම ටික පේන්නේ නැහැ සර් මොකද්ද මේ මැසේජ් එකක් වැහෙලා නේ මොකද්ද වැහෙලා තියෙන්නේ මොකද්ද How can see what you say? ඔන්නෝ මේකක් සර වැල්ලා තියෙනවා. ආ දැන් හරිද? හරි. මොකද සර් ඒකේ මාතෘකාව? නෑ ඔයාලා ඔය ගණකේ පතර මාදිල තැනින් නේද අපි එදා පන්තිය නැවැත්තුවේ. ඔව් සර්. ගණ කාබේ කරේ නෑ නේද? ඔයාලා ඇඳලා තියෙනේ මට අඩුපාඩු සර් ලියන පොතේද ඔයාලා පාඩම කරන පොතේ යන ගන්නද තිසර ඉන්නවද තිසර නේද තිසර ඉන්නවද ඉන්නවා සර් හරි
මම කතා කරේ නෑ ඉක්මනට අඳින්න ඔක ඇඳගන්න ඔයාලගේ අඩුපාඩු තියෙනවා විතරක් ඇඳගන්න ඔක්කොම අඳින්න යන්න එපා ඔතන තියෙන ඔයාලා ඇඳලා නැති එක අඳගන්න ඊට පස්සේ මම ඝනකයට යනවා ඝනකේ ඕගොල්ලෝ කරලා තියෙන්නේ මේ වෙනකොට ඔබට මම ගෙදෙත් ඔයාලට පැවරුමක් දුන්නනේ ඝන වස්තු සම්බන්ධ පොතක් හදන්න කියලා ඉවරද නෑ සර් හරිද නේද යසිරු ගිය සතියේ ඉන්දියාද පන්තියේ බවුත මලිත් ඉන්නවද අද මලිත් නෑ හරි මම දැන් අයින් කරන්නද මේක හරි හොඳයි ඉන්න සර්. හරි. ඔන්න මම අයින් කරනවා. ඇතල ඉවරයිනේ. හරි. දැන් ඔයාලා ඝන කාබයට අදාළව ලියාගන්න ඉක්මනට මාතෘකාව ඝන කාබය කියලා. මාතෘකාව හොඳේ ඝන කාබය කියලා ලියා ගන්න. මේ ඝන කාබය. ඉතින් මේ ඝන කාබය. මේ ඝන කාබයේ මුහුණක් කීයක් තියෙනවද පුතේ?
හයයි හයයි ඔව් අද බලන්න මං අඳින ඝන කාමයක් මට බලා ගන්න මං අඳින ආකාරය බලා ගන්න ඉස්සෙල්ලා මම ඍජු කෝණාශ්‍රයක් ඇඳ ගන්නවා නැත්නම් මම ඔයාලට මං පහසු වෙන්න ඇඳ ගන්න ගණකාභය දැන් මතක් කරගන්න ගණකාභයේ ලක්ෂණ මම දැන් මේක අඳිනවා ගණකාභය Hari මේ බලා ගන්න ඔයාලට දැන් පේනවා ඇති කොටු දෙලක් පේනවා ඇති පේනව නේද ඔව් සර් හරි බලන්න මම ඝනකාභයක් අඳින ආකාරය බලන්න පුතේ ඔන්න මම මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් ඇඳ ගන්නවා හරි තව ඍජු කෝණාශ්‍රයක් ඇඳ ගන්නවා මේ වගේ කොටු දෙකක් විතර ගිහිල්ලා එක කොටුවක් පල්ලෙහැන් ගන්නත් පුළුවන් මේ විදිහට එතකොට මෙතන ඉඳනු කොටු දෙකක් මෙහෙට පන්න ගන්න වෙනවා හරි මොකද හේතුව මෙතන ඉඳන් කොටු දෙකක් මෙහෙට පන්නු නිසා මෙතන ඉඳන් එක කොටුවයින පල්ලෙ නැතිට පල්ලෙහාට මෙතන ඉඳන් මෙතන ඉඳනුත් කොටුව පල්ලෙහාට එන විදිහට තමයි මං ගන්නෙ ඔන්න හරි දැන් මට පුළුවන් මේ ලක්ෂ ටික යා කරන්න පේනව නේද මම ඝනකාභයක් ඇඳලා පේනවද හරි හරි ඔයාලත් ඇඳගන්න ඉක්මනට ඝනකාභයක් ඔය විදිහට හරි සර් හරි ඇඳගෙන ඉවරද නෑ සර් මෙයාගේ සියලු මුහුණක් මොන හැඩයක් දරන් දියෙන්නේ මොන හැඩයක්ද පුතේ අරන් තියෙන්නේ මොකද මේ සියලු මුහුණත් මොන හැඩයේද අරන් තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාරයි ඍජු කෝණාශ්‍රාකාරයි සියලු මුහුණත් මුහුණත් කීයක් තියෙනවද ඍජු කෝණාශ් ඔව් මුහුණත් කීයක් තියෙනවද පුතේ ඈ හයයි හයක් තියෙනවා හයක් තියෙනවා හරි ඊට පස්සේ දැන් මම එනවා මගේ
මේ වගේ ඝනකාභයක්. මේ ඝනකාභයේ මුහුණත් 6ක් තියෙනවා. මුහුණත් 6ක් තියෙනවා. සියලු මුහුණත් ත්‍රිකෝණාස්ත්‍රාකාරයිනේ. ඔයාලට පේනවා. ඉතින් සියලු මුහුණත් ත්‍රිකෝණාස්ත්‍රාකාරයි. ඒ වගේම මෙයාගේ ධාර කීයක් තියෙනවද කියන්න මට? ධාර 12 ඝනකාභයක සියලු මුහුණත් හරි අද පහට මම ඉවර කරනවා ඝනකාභයක සියලු මුහුණත් ත්‍රිජිකෝණාස්ත්‍රාකාර වන අතර ත්‍රිජිකෝණාස්ත්‍රාකාර වන අතර ඝනකාභයක සියලු මුහුණත් ත්‍රිජිකෝණාස්ත්‍රාකාර වන අතර මුහුණත් 6ක් ඇත මුහුණත් 6ක් ඇත ත්‍රිකෝණාස්ත්‍රාකාර වෙන අතර මුහුණත් 6ක් ඇත වෙන අතර මුහුණත් 6ක් ඇත ඊළඟ තරු ලකුණ පොඩ්ඩයි නැස සර් ආයි කියන්නකෝ ඝනකාභයක ත්‍රිකෝණාස්ත්‍ර මේ මුහුණත් ත්‍රිකෝණාස්ත්‍රාකාර වන අතර මුහුණත් 6ක් ඇත ඊළඟ තරු ලකුණ ඝනකාභයක ධාර 12ක් ඇත ඝනකාභයක ධාර 12ක් ඇත ඒ සියලුම ධාර සරල ධාර වෙන්නේ හරි ඒ සියලුම ධාර සරල ධාර වක්‍ර ධාර එහෙම නෙවෙයි සරල ධාර ඝනකාභයක ධාර 12ක් ඇත ඊළඟ තරු ලකුණ හරිද හරිද හරි සර් ඝනකාභයක ශීර්ෂ 8ක් ඇත ඝනකාභයක ශීර්ෂ 8ක් ඇත ශීර්ෂ 8ක් ඇත එතකොට මේ ඝනකාභයේ තියෙන ලක්ෂ තවත් ලක්ෂණයක් තමයි මෙන්න මේ මුහුණතද මේ මේ මුහුණතද තවත් සමාන මුහුණතක් තියෙනවා ඊට යට යට පැත්තේ එතකොට මෙයාට මුහුණලා තමයි මෙයා ඉන්නේ. අපි ගත්තොත් මෙයාට මුහුණලා තමයි මේ පැත්තේ තියෙන මුහුණ තින්නේ. මෙයාට මුහුණලා තමයි මෙන්න මෙයා ඉන්නේ. එතකොට ඒ එකිනෙකට සමාන මුහුණක් දෙක බැගින් තියෙනවා. නේද? එකිනෙකට ප්‍රමාණයෙන් සමාන මුහුණක් ඝනකාභයේ දෙක බැගින් තියෙනවා. එකිනෙකට සමාන වෙච්ච මුහුණක් දෙක බැගින් තියෙනවා. එතකොට මේ මුහුණත සමානයි. ඒ විදිහට. හරි. දැන් ලියා ගන්න පල්ලෙහැන් තරු ලකුණක් දාලා ඝනකාභයක පතරම
ඝනකාභයක පතරම පහත පරිදි නිර්මාණය කළ හැක. ඝනකාභයක පතරම පහත පරිදි නිර්මාණය කළ හැක. හරි. මේ බලා ගන්න. දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. පේනව නේද හැමෝටම? ඔව් සර්. හරි. ඔව් සර්. ඔව් සර්. ඔන්න බලා ගන්න මම අඳින හැටි. ඔයාලට කොටු රූපතේ මේ විදිහට අඳින්න පුළුවන්. පහත පරිදි මේ වගේ ගම් ඒ වගේ ගම් හරි දැන් බලන්න මේ වගේම තව එකක් මේ පැත්තෙත් අපිට නිර්මාණය කරගන්න වෙනවා මේ වගේම ඍජුකෝණාශ්‍රය මෙතනක් තියෙන්න ඕනේ නේද මෙන්න මෙතන හරි ඊට පස්සේ අපි නිර්මාණය කරන බලන්න මේ වගේ ඉස්සර සාරගන කේන්ද වගේ ඔව් දෙපේ වගේ මේ සිලිකෝනාසත් කර ඒව හරි උදාහරණයක් පෙන්නන්න උදාහරණ විදිහට එන්න ඕනි එක පෙන්නන්න හරි එතකොට මෙතන වෙන්නේ මේ කොටස අයිති වෙන්නේ නෑ පුතේ මේ කොටස අයිති වෙන්නේ නෑ මෙන්න මේ රේඛාව අපිට අයිති නෑ මෙයත් අයිති නෑ මේ කොටස් දෙකක් අයිති නෑ මම මේ අයිති නැති දෙක මකනවා Thank you.
පැහැදිලි නේද දැන් මේක? මේ මුහුණතට මේ මුහුණත සමානයි. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. හරි. ඕක නෑ. ඇලව්වත් පුතේ නවලා හරියටම ඔයාලට ලබා ගන්න පුළුවන් ධන කාබය. ඉක්මනට ඔය පතර මැද ගන්න. ඇඳලි වරද? ඇඳලා සර්. ඇඳලා සර්. සර් පළපොතේ තියන්නේ ඕක නෙමෙයි නේ. ඈ? ගැටලුවක් නෑ. පළපොතේ තියන්නේ ඒක නෙමෙයි. කමන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. හරි එන්දස හරි එන්දස හොඳයි එන්දස දැන් ඊළඟට ලියා ගන්න පුතේ අනුමාත්‍රකාව චතුස්තලය. තව ඝන වස්තුවක්. සවිධි චතුස්තලය. සවිධි චතුස්තලය. සවිධි චතුස්තලය. සවිධි චතුස්තලය. ඉක්මනට ලියා ගන්න. ලිව්වා සර්. හරි. මේ තියෙන්නේ සවිධි චතුස්තලයක්. ඒකේ නමේම තියෙනවා මෙයාගේ මුහුණක් කීයක් තියනවද කියන එක. මුහුණක් කීයක් තියනවද කියන එක නමේම තියෙනවා. කීයක් තියනවද මුහුණක්? චතුස් හතරක්. හතරයි. හතරක්. මුහුණත් හතරයි. චතුස්තලය තල හතරක් තියෙනවා. එතකොට මේක ඇඳගන්නත් හරිම ලේසි පුතේ. මෙයා ඇඳිනකොට අපිට මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් ඇඳලා මේ බලාගන්න. බලාගන්න හොඳට. ඔය ත්‍රිකෝණයක් නිර්මාණය කළා. මම මේ මැද හරියෙන් ලක්ෂයක් ලකුණු කරගන්නවා. පේනවා නේද මම මෙතන ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ ලක්ෂයට මේ ශීර්ෂ තුන මම යා කරනවා. බලන්න ලේසියෙන් අපිට අඳගන්න පුළුවන් චතුස්තලය. හරිම ලේසියි අඳගන්න. පේනවා නේද? හරි. අඳගන්න පුතේ සවිධි චතුස්තලය. හරිද? හරි සර්. හරි. පොඩ්ඩක් ඉන්න සර්. හරි සර්. හරි සර්. හරි. මම දැන් ඉරි අපිට පුළුවන්.
තියෙන්නේ සවිධි චතුස්ඵලය. දැන් මෙයාගේ ලක්ෂණ ටික බලමු. මෙයාගේ මුහුණත් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඒක අපි දන්නවා. දැන් ඔයාලට මට කියන්න පුළුවන් ලේසියෙන්ම මෙයාගේ ධාර කීයක් තියෙනවද කියලා. මේ තියෙන මේ එක ධාරයක්. 2යි 3යි 4යි 5යි 6යි. ධාර කීයක් තියෙනවද ඔක්කොම? 6යි 6යි. 6ක් තියෙනවා. ශීර්ෂ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. ශීර්ෂ 4ක් තියෙනවා. එතකොට මෙයාගේ මුහුණත් 4ක් තියෙනවා. ධාර 6ක් තියෙනවා. ශීර්ෂ 4ක් තියෙනවා. එතකොට මේ සියලු මුහුණත් සමානද අසමානද? සියලු මුහුණත් සමානයි. සියලු මුහුණත් සමානයි පුතේ. හරි. ලියාගන්න මෙහෙම පල්ලෙහැන් සවිධි චතුස්ථලයේ සියලු මුහුණත් සවිධි චතුස්ථලයේ සියලු මුහුණත් ත්‍රිකෝණාකාර හැඩය ගනි. ත්‍රිකෝණාකාර හැඩය ගනි. සියලු මුහුණක් ත්‍රිකෝණාකාර හැඩය ගනි. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. හරිද? ලියාගන්න ඊළඟ තරු ලකුණ දාලා. එහි මුහුණත් හතරක් ඇත. එහි මුහුණත් හතරක් ඇත. එහි මුහුණත් හතරක් ඇත. ඊළඟ තරු ලකුණ ඊළඟ තරු ලකුණ සවිධි චතුස්ථලයේ ධාර හයකි. ධාර හයකි. ධාර හයකි. හරි සර්. සියලු ධාර සරල ධාර වේ. ඒකටම සියලු ධාර සරල ධාර වේ. සියලු ධාර සරල ධාර වේ. ඊළඟ තරු ලකුණ සවිධි චතුස්ථලයේ ශීර්ෂ හතරක් ඇත. සවිධි චතුස්ථලයේ ශීර්ෂ හතරක් ඇත. ලියා ගන්න මෙහෙම අලුත් රූලකින් යටින් කෙටි රූලකින් ලියා ගන්න.
පහත දැක්වෙන්නේ සවිධි චතුස්ථලයේ පහත දැක්වෙන්නේ සවිධි චතුස්ථලයේ පතරම වේ. එතකොට මෙයාට පතරම් දෙකක් තියෙනවා පුතේ. පතරම් දෙකක්. මේ තියෙන්නේ පතරම් දෙක. ඔය ගිය කවේ රෙකෝඩින් එක දැම්මේ නෑනේ. තව පතරමක් තියෙනවා. ඔය දෙකයි. චතුරස්‍රයේ පහත දැක්වෙන්නේ සවිධි චතුස්ථලයේ පතරම් වේ. පතරම් වේ. තව මේත මේ දෙකත් එක්ක තව එකක් තියෙනවා. මට මේ විදිහට හඳින්න පුළුවන් මේක. මම ගන්න පුළුවන්. And that's it. Hi. For duck in his. And that's it. And that's it. And delivery, sir. Then Balanda. Yes, sir. And delivery. Me Balanda. මෙතන ඝන වස්තු දෙකක් තියෙනවා මේ ඝන වස්තු දෙක තමයි පුතේ එකක් ඝනකයක් අනික ඝනකාභයක් මට මේ දෙන්න සම්බන්ධ කරලා අලුත් ඝනක මේ අනුත් රූපයක් නැත්නම් ඝන වස්තුවක් හදාගන්න පුළුවන් මේ එකක් මේ දෙක මේ මේ විදිය නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට ඝන වස්තු දෙකක් නැත්තම් මේ තව එකක් මට හදාගන්න පුළුවන්. මේ ඝනකයට උඩින් මේ සවිධි චතුස්ථලයේ තියාගන්න. ඝන වස්තු දෙකක් මෙතන අන්න හරි. නේත්‍රාණිත් හදලා දෙනවා ඝන වස්තු නේද? හරි. එතකොට මේ විදිහට ධනකාභ දෙකක්ම සම්බන්ධ කරන්න පුළුවන් මේ නේද මේ තව එකක් ඒකටම සම්බන්ධ කරනවා එතකොට මේ තියෙන්නේ ඝන වස්තු දෙකක් හරි කිහිපයක් හරි සම්බන්ධ වීමෙන් නව ඝන වස්තු අපිට හදා ගන්න පුළුවන් නව ඝන වස්තු අපිට හදා ගන්න පුළුවන් ඒ වගේම සවිධි චතුස්ථල දෙකක් සම්බන්ධ කරලා අපිට තව ඝන වස්තුවක් හදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ බලන්න මේ මේ මූණක් දෙක අලවනවා ඔය වගේ එතකොට ඝන වස්තුවක් අපිට ලබා ගන්න පුළුවන් එතකොට මෙතන සවිධි චතුස්ථල දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ ඝන වස්තු දෙකක් හෝ කිහිපයක් ඝන වස්තු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වෙලා ගොඩනගෙන ඝන වස්තුවට අපි කියනවා පුතේ සංයුක්ත ඝන වස්තු කියලා මොන ඝන වස්තුද සංයුක්ත ඝනවත් සංයුක්ත ඝනවත් සංයුක්ත ඝනවස්තු කියලා අපි ඒවා හඳුන්වනවා. එතකොට මෙතන මේ සංයුක්ත ඝනවස්තුවක මූණක් ගන්න අහන්න පුළුවන්, ධාර ගන්න අහන්න පුළුවන්, ශීර්ෂ ගන්න අහන්න පුළුවන් අපේ ප්‍රශ්න විදිහට.
ලියාගන්න ඉස්සෙල්ලම අනුමාත්‍රකාවක් සංයුක්ත ඝන වස්තු කියලා. සංයුක්ත ඝන වස්තු කියලා මාත්‍රකාව ලියාගන්න. ලිව්වද? ලියාගන්න කෙටි රෝලකින් මෙහෙම ඝන වස්තු දෙකක් හෝ කිහිපයක් ඝන වස්තු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වී සම්බන්ධ වී ගොඩනැගෙන ඝන වස්තු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වී ගොඩනැගෙන ඝන වස්තුව සංයුක්ත ඝන වස්තුවක් ලෙස සංයුක්ත ඝන වස්තුවක් සංයුක්ත ඝන වස්තුවක් ලෙස හඳුන්වයි. ඝන වස්තු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වී ගොඩනැගෙන ඝන වස්තුව සංයුක්ත ඝන වස්තුවක් ලෙස හඳුන්වයි. සංයුක්ත ඝන වස්තුවක් ලෙස හඳුන්වයි. හරිද? හරි සර්. ඔයාලට දැන් මේ මේක අඳගන්න හරිම ලේසි. නේද? මුලින්ම කරන්නේ මේක අඳිනකොට මුලින්ම ත්‍රිකෝණයක් අඳින්න. ඒකේ මැද ලක්ෂයක් ලකුණු කරලා ඒ ලක්ෂයට මේ ශීර්ෂ තුන යා කරන්න. දැන් මේ ලක්ෂ තුනට පල්ලෙහයි මේ වගේ ශීර්ෂයක් ලකුණු කරගන්න. දැන් ඒ ශීර්ෂයට මේ විදිහට යා කරන්න. දැන් මෙන්න මේ මැද රේඛාව මකන්න. ඉක්මනට ඇදලා පෙන්නන්න මේ ඝන වස්තුව. මේ ඝන වස්තුවේ මුහුණක් කීයක් තියෙනවද? ඔන්න කල්පනා කරලා මට කියන්න මුහුණක් ගන්න. අටයි හයයි මෙයාගේ මූණක් කීයක් තියෙනවද? හය. කොහොමද හයක් කියලා කියන්නේ? සර් මූණක් දෙකක් අඩු වෙනානේ දෙක. මේ සම්බන්ධ ඇලෙබෙන මූණක් දෙක අඩු වෙනවා නේද?
චතුස්තරයකම වුණත් හතරක් තියෙනවා. ඒ දෙකක් තියෙනවා. ඒ දෙක එකට ඇලෙව්වහම මුහුණත් දෙකක් ඇලවෙනවා. ඔව්. එතකොට වෙන්නේ මුහුණත් 3 2ක්. ඔව්. එතකොට මේ පැල උඩින් 3යි යටින් 3යි. ඔක්කොම එතකොට කීයද? 6යි. මුහුණත් 6යි. ධාර කීයක් තියෙනවද? 12ක්. ඈ? නැද? 8ක්. 2යි. හිරුයි. ආයි කල්පනා කරන්න පුතේ. ධාර කීයක් තියෙනවද? 1යි 2යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 6යි 7යි 8යි යටපැත් එකයි අනිත් පැත්තේ තියෙන දේ එකයි මේකයි 9 9යි ධාර කීයද 9යි 9යි ආ ශීර්ෂ කීයක් තියෙනවද පහ 6යි 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 ඔහය කියන්න බෑ පහයි පහයි කියලා හරි මින්නද කීයද මින්නද කීයද පහයි පහක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි ශීර්ෂ පහක් තියෙනවා පැහැදිලිද ඔව් සර් හරි මේ ඝනවස්තුවට යටින් මේ ලක්ෂණ තුන ලියා ගන්න ලියුවා සර් ඔය මහීම ලියලා දෙන්නේ මොකද දැන් ඔයාලා අර පොත් පීචේ හදලා ඉවරද ඔව් සර් හරි ඉවරයි ඔයාට මං තව ඒකේ පිටු දෙකක් අලව ගන්න බැරි වෙයිද වෙනම පිටු දෙකක් ඉතුරු වුණා කොහොමවත් නැහැ ආ හරි එහෙනම් පුළුවන් නේ හිරු දිනේද හරි මම ඒකට දෙන්නේ මේ වැඩේ තමයි මම එතෙන්ට දෙන ඔව් වැඩේ තමයි සංයුක්ත ඝනවස්තු ඔයාලා කල්පනා කරලා ඕගොල්ලෝ තමයි නිර්මාණකරුවෝ හරිද අනාගතයේ නිර්මාණකරුවෝ ඔයාලා අපි දැන් හයේ ඒ අපේ දරුවෝ හරිද ඔයාලට තමයි අලුත් අලුත් දේවල් හිතන්න පුළුවන්. හරි? ඔය මේ බලන්නකෝ ටවුන් එකකට ගියාට පස්සේ එක එක හැඩේ බිල්ඩින් එහෙම තියෙනව නේද? එක එක හැඩේ බිල්ඩින්. ඈ ගොඩනැගිලි ලස්සන නිර්මාණ තියෙනව නේද? ඒ සියල්ලම කරන්නේ ඉංජිනේරුවෝ. එතකොට ඒවා නිර්මාණය කරනකොට මේ අපි ඉගෙනගෙන තියෙන පාඩම් තමයි ඒගොල්ලෝ නිර්මාණය කරන්නේ, ඩිසයින් කරන්නේ. තේරුණාද? මූලික හැඩේ විදිහට අරගන්නේ. ඒක ඇතුලේ තියෙන දේවල් ඩිසයින් කරන එකයි ඉස්සරහට ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන්. ඒගොල්ලෝ හොඳ මට්ටමකට ඉගෙනගෙන ඉන්න ඕනේ. එතකොට බාහිර පෙනුම නිර්මාණය කරනකොට මේ පාඩම අපිට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් සර්. පුළුවන්. ලෝකෙ ලස්සන ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා පුතේ මේ විදිහට. අලුත් අලුත් නිර්මාණ. එතකොට අපේ කොළඹත් මං හිතන්නේ අලුතෙන් නිර්මාණයක් කරනවා ගිය අවුරුදු වල මම දැක්කා එක තියෙනවා මෙන්න මේ වගේ බිල්ඩින් එකක් තියෙනවා මේකට මෙන්න මෙහෙම එකක් සම්බන්ධ කරලා තියෙනවා බිල්ඩින් එක. ඔයගොල්ලෝ මන් දන්නේ නැහැ දැක්කද කියලා ඒක. මෙන්න මෙහෙම. ලොකු බිල්ඩින් හෝටල් එකක්. මේක ලොකු හෝටල් එකක් ප්‍රොජෙක්ට් එකක්. මේකෙදි මේවා තට්ටු තියෙන්නේ නේද? ලස්සනයි ඒක. ඒ ඕක තියෙන්නේ කොළඹත් නෙළුම් කුණ ගාව නේද? නෙළුම් කුණ ගාව නේද? ඔව් තාම හදලා ඉවර නෑ මේක. දැන් විවුර්ත කරා. විවුර්ත කරාද ඕක? විවුර්ත කරාද? ඔව් මේ ළඟදී විවුර්ත කරේ. ආයක තමයි මම දැක්කේ දැන් මාස කීපයකට උඩ තමයි ඒක ටීවී එකේ පෙන්නුවා. එතකොට තමයි මම දැක්කේ. ලස්සන බීච් ගොඩලා ගිහිල්ලා. තව ලෝකේ ගොඩාක් මේ රටවල් වල තියෙන පුතේ වගේ. ඒක මේක බැලුවත් මේකෙත් තියෙන සංයුක්ත ඝනවස්තුවක් තමයි. අපි ගණන දින ඝනවස්තු කීපයක් සම්බන්ධ කළා. හැබැයි ඒක ඇතුලේ තියෙන විශාල වෙන කොටසක් කළා දිනවා. ඔය නිර්මාණය කරන්න. හරි. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඔයාලගේ අදහස් තමයි වටින්නේ ගොඩක්ම. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ තනියෙන් කල්පනා කරලා කවුරුවත් කරපු නැති ලස්සන නිර්මාණයක් කරන්න. හරි.
ඒවගේ ඔයගොල්ලෝ තව පිටු දෙකක් කමනලා ඕකේ සංයුක්ත ඝන වස්තු තුනක් වගේ හතරක් හරි හතරක් පුළුවන් පිටු දෙකක් තියෙනකොට පොළ දෙකක් තියෙනකොට හතරක් පුළුවන් නේද හරි නිර්මාණය කළා ඊළඟ දවසේ දාන්න ඕනේ අනිවාර්යෙන් දාපු නැති දරුව මට ආයි දාන්න ඕනේ දැන් ඔයාලගේ ටියුට් එක ගන්න ටියුට් එක ගන්න මෙන්න මේ කෙටි පේපර් එක පෙල්ල ගන්න කෙටි පේපර් එකක් තියෙන ඕකේ පස්වෙනි පිටුව පස්වෙනි පිටුවට පෙරලා ගන්න. හරි. පේනවා නේද? දැන් පැටියුට් එක තියෙන දරුවෝ ඉක්මනට ඔය කෙටි පේපර් එකට උත්තර ලියන්න. මේ පස්වෙනි පිටුවේ සහ හයවෙනි පිටුවේ. සර් පළවෙනි ප්‍රශ්නේ අඳුරු කරලා නැහැනේ. අර කපල වගේ තියෙන ටික සඳුරු කළා කියන්නේ ඒක පේන්නේ නැද්ද අඳුරු කරපු කොටස ඔයාලගේ නෑද පේන්නේ පේන්නේ නේ හරි මම හරි ඒ රූපේ මෙන්න මේ ටික අඳුරු කරගන්න සර් දැන් කරන්නද ඔව් ඔය ප්‍රශ්නේ විතර සර් අපි අභ්‍යාස පොතේද කරන්නේ අයම කට්ටිය ඔව් අභ්‍යාස පොතේ කරන්නේ හාද මෙන්න මෙහෙමනේ තියෙන්නේ මේකේ අඳුර වෙන්න ඕනි මෙන්න මේ ටික ඔන්න ඔය ටික ඔයාලගේ ටියුට් එකෙත් අඳුර කරගන්න ඔය ටික හා සර් සර් මේකේ උත්තර විතරද ලියන්න ඕනි ගාන හදපු හැටි තියෙන්න ඕනි මම ඔය ගානන් ටික හදන්න දෙනවා ඔයාලට විනාඩි 20ක් ඉක්මනට හදන්න ප්‍රශ්න 20ක් විනාඩි 20ට හරි ඔන්න පොතේද ඈ අභ්‍යාස පොතේද හදන්නේ අභ්‍යාස පොතේ කරන්න අභ්‍යාස පොතේ කරන්න විනාඩි 20ක් දෙනවා ඉක්මනට හදන්න ඉතුරු පේනව නේද මං ෂෙයා කරලා තියෙන ස්ක්‍රීන් එක සර් ටික අකුරු බොඳ වෙලා වගේ පේන්නේ දැන් ටිකක් විතර හොඳට පේනවා සර් දැන් අතින් දෙක අර තුන්වෙනි එකේ පහද සර් තියෙන්නේ මුල පහ පහ හා සර් ඔය හත දක්වා උත්තර ලිව්වට පස්සේ මට කියන්න හරි කියලා ප්‍රශ්නාංක හතද සර් නෑ නෑ මම දැන් ටියුට් එක නැති අයට මගේ මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා දීන්නේ ඒකයි මං කිව්වේ ටියුට් එක තියෙන දරුවෝ ලියාගෙන යන්න ප්‍රශ්න 20ට උත්තර හරියට විනාඩි 20යි දෙන්නේ හා ටියුට් එකේමද කරන්නේ ඕකේ කමන්න නෑ පුතේ ඩියුට් එකේ කරත් කමන්න නෑ පොතේ කරත් කමන්න නෑ ඩියුට් එකේ කරන්න Thank you.
දෙක යන සංඛ්‍යාව. සර්. ඔව්. මොකද පුතේ? අර ඔයා කියන එක මට පැහැදිලි නෑ. ඔයා කියන එක මට පැහැදිලි නෑනේ. කැඩි කැඩි ඔයා මැසේජ් එකක් දාන්න මට. සර් පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේද? අස්වැනි ප්‍රශ්නේ තියෙන්නේ 32 තියෙනවා හිස් කොටුවක් තියෙනවා යන සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතුව බෙදීමට 6ට වැඩි හිස් කොටුවට යෙදිය හැකි ඉලක්කමක් ලියන්න කියලා කියන්නේ 6ට වඩා වැඩි එකක්. ඒ කියන්නේ 6ට වැඩි වෙන ඕනේ උත්තරේ. ඔව් 6ට වැඩි ඉලක්කමක් ලියන්න කියලා කියන්නේ. සර් ඔව් පළවෙනි අතට ලිව්වා හරි Thank you.
තව විනාඩි 13යි
විනාඩි 6යි සර් මම පේපරේමයි ලිව්වේ කවන්නේ නැද්ද මොකද්ද මම පේපරේමයි ලිව්වේ කවන්නේ පාතුම හරි කවන්නේ දෙවනි කොටස කරන්න ඕනිද නෑ ඔය කෙටි ප්‍රශ්න 20 විතරයි උත්තර ලියන්නේ හා සර් ඔය ඕකේ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියලා සම්බන්ධ වෙන්න ඕනි ඊළඟ දවසේ අපි ඔය පේපර් එක සම්පූර්ණ කරගන්නවා අපතේ මොකද්ද Thank you.
ඉවරද? ඔව් සර්. විනාඩියයි. ඉවරයි. විනාඩියයි. සර්. ඔව්. සර් මේ ප්‍රශ්න 20ද සාකච්ඡා කරනවද? ඔව් ඔව් දැන් සාකච්ඡා කරනවා. හා සර්. මේ ඉවරයි. හා. ඉවරයි. හා. ඉවරයි සර්. දැන් අන්න පුතේ අපි මේක සාකච්ඡා කරන බලමු. පළවෙනි ප්‍රශ්නය හැම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ ඔයාලට හම්බෙනවා. සෑම ප්‍රශ්නයකටම ලකුණු දෙක ගානේ හම්බෙනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට. මට කියන්නේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද කියලා? අටෙන් දෙකයි. අටෙන් හතරයි. ඔව්. අටෙන් දෙක. බලමු. දෙකෙන් එකයි. මේකේ පුතේ මේ අපෙන් අහන්නේ අඳුරු නොකළ කොටස මුළු රූපයෙන් භාගයක් ලෙස දක්වන්න කියලා. අඳුරු කරපු නැති කොටස. එතකොට අඳුරු කරපු නැති කොටස හොයනකොට පුතේ බලන්න මෙතන මේ මේ රූපය මේ විදිහටම අපිට බෙදා ගන්න පුළුවන් නේ. එතකොට මේ වගේ කුඩා ත්‍රිකෝණාකාර කොටස් කීයක් තියෙනවද? එතකොට එක ඍජු කෝණාස්ත්‍රාකාර කොටස නැද සමචතුරස්ත්‍රාකාර කොටස කොටස් දෙකකට බෙදිලා තියෙනවා. මෙතන සමචතුරස්ත්‍රාකාර කොටු 8ක් තියෙනවා. 8 2 16යි. 16 කීයක් අඳුර වෙලා නැද්ද? අඳුර වෙලා නැද්ද? අඳුර වෙලා කියන කාර බලන්න 1 2 3 4යි. එන නැති කොටස කීයද? 12. 16 කිව්වට ඕකේ තුල්ලේ භාගය ලියන්න ඕනි සරලම ආකාරයෙන්. අපි සරලම ආකාරයෙන් උත්තරේ ලියන්න ඕනි. එතකොට මේ දෙන්නම බෙදන්න පුළුවන් කීයෙන්ද? 4යි. 4යි. 16ට 4ව 4යි 12ට 4ව 3යි. උත්තරේ එනවා 4ෙන් 3. නැත්තම් 8ෙන් 6. 8ෙන් 6 එන්නත් පුළුවන් 4ෙන් 3 එන්නත් පුළුවන්. අවසාන උත්තරය 4ෙන් 3. සර් දෙකෙන් එක බෑද? දෙකෙන් එක බෑ. දෙකෙන් එක වැරදීනේ. දෙකෙන් එක ආවේ කොහොමද ඉස්සරු? ඈ? දෙවනි ගාන. සර් 16ෙන් 12 කියලා ලිව්වා නම් වැරදියි. 16ෙන් 12 තිබුණොත් එක ලකුණක්. සහස් කියන්න. සහස් කතා කරන්න.
සර් හතරෙන් එකෙන්න බෑද? බෑ. හතෙන් හතෙන් එකෙන්න බෑ පුතේ. ඒකට හේතුව ඔයා බලන්න ඕනි ඉස්සෙල්ලා මේ වගේ රූපයක දැන් බලන්න ඕනි මේ මේ බෙදලා තියෙන ආකාරයේ කොටස් කීයකට මුළු රූපේ බෙදා ගන්න පුළුවන්ද කියලා. 1යි 2යි 3යි 5යි 6යි 7යි 8යි. ඒ වගේ දෙක අතර දාන්න. අතන්ට දැම්මම අර කැලි දෙක මේ පැත්තට දැම් සර් අනිත් දෙක මේ පැත්තට දැම්මා මෙතෙන් සර් දෙකයි නේ. අතින් ඔව් මේ කැලල මෙතෙන්ට ගත්තා මේ කැලල මෙතෙන්ට ගත්තාම දෙකයි. එතකොට අටෙන් දෙකයි නේ. ඉතින් ඒක හතරෙන් එකක් ගන්න විදිහට ගන්න බෑද? අපෙන් අහන්නේ අඳුර නොකල කොටසේ මේ අඳුර නොකල කරපු නැති කොටස ගැන නේද? ඔව් සර්. ඔයා කියන්නේ ඔය අඳුර කරපු කොටස නේද හතරෙන් එක? එතකොට අඳුර නොකරපු කොටස 43ක් වෙන්න ඕනි නේද? ඔව්. හරි. ඊළඟ එක බලන්න. 12න් එක හා 3න් එක. අතරින් වඩා විශාල භාගයේ කුමක්ද? විශාල භාගයේ කුමක්ද? එතකොට මෙතන ලවය එක වූ භාග අතරින් විශාලම භාගය වෙන හැටියක් භාග පාඩමේදී ඉගෙන ගත්තා. ලවය සමානයි නම් හරය විශාලම භාගයේද හරය කුඩාම භාගයේද විශාල භාගයේ වෙන්නේ? කුඩාම භාගයේ කුඩා හරේ කුඩාම භාගයේ හරේ කුඩාම භාගයේ හරේ කුඩාම භාගයේ ඒකට හේතුව තමයි අපි මම ඔයාලට පාන් ගෙඩි වලින් කියලා දුන්නේ ගෙදර කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට හම්බෙන කෑල්ලේ විශාලත්වය කුඩායි කියලා මං කිව්වේ අඩුයි නේද විශාලත්වය එන්න එන්න අඩු වෙනවා කපන කෑලි ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න එහෙනම් මේ හරයෙන් පෙන්නලා තියෙන ඔය කපන කෑලි ගන්න මෙතන කෑලි 12කට කපලා එක කෑල්ලක් අරගෙන මෙතන කෑලි 3කට කපලා එක කෑල්ලක් අරගෙන එතකොට අර ලොකුවටම හම්බෙන්නේ 12ට කපපු එකෙන් එකක්ද 3ට කපලා එකක්ද 3ට කපලා එකක් 3ට කපලා එකක් එහෙනම් හරේ කුඩාම එක නේද විශාලම භාගය වෙන්නේ ඔව් සර් එහෙනම් විශාලම භාගය වෙන්නේ 3න් එක 3 වෙනි කාර්ය පහෙහි සාධක දෙකක් ලියන්න කියනවා පහෙහි සාධක මොනවද තියෙන්නේ හතෙහි ගුණාකාර දෙකක් ලියන්න කියනවා 20ත් 30ත් අතර හතෙහි 28 28 28 21 21 21 28 28 28 ඒක හරියි 21 28 28 21 28 එතකොට 7 වරක් 3 21යි 7 වරක් 4 28යි මේ තියෙන්නේ හත ගුණ වෙන ආකාරය 4 3 21 එම කියලා ඉතින් හරි 21 28 තියෙනවනම් හරි සර් අපි ලිව් මන් ලිව්වේ 7 ගුණ කිරීම 4 28යි එහෙම ලිව්වේ සර් ඉතින් මම මේ ලියලා තියෙන්නේ පේනවද මේ බෝඩ් එකේ ආ මේ දෙකම හරිනේ එකක් තමයි මෙතන පස්වෙනි එක 320 ගණනක් සංඛ්‍යාව අපි දන්නේ හිස් කොටුවක් දීලා තියෙනවා සංඛ්‍යාව දෙකෙන් ඉතිරි නැතුව බෙදීමට 6ට වැඩි හිස් කොටුවට ඒ දිහ හැකි ඉලක්කමක් ලියන්න කියනවා කීයක් දාන්න පුළුවන් 6ට වැඩි එකක් 8 අපි දන්නවා සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙන්න නම් අගට එන්න ඕනි ඉලක්කම් මොනවද කියලා මොනවද ඉලක්කම් ටික 0 2 4 6 8 එතකොට 6ට වඩා වැඩි එකෙනයි ඉන්නේ කවුද 8යි 8 8 ඊටසේ 6 වෙනි ගාන බලන්න 6 වෙනි ගාන පහත රූප අතරින් සරල රේඛීය සංයුක්ත තල රූප තෝරා යටි ඉරක් අඳින්න කියනවා සරල රේඛීය සංයුක්ත තල රූප. පොඩිනා රූප ටික අඳින ගන්න. මේ තියෙන්නේ පළවෙනි එක. මේ තියෙන්නේ දෙවෙනි එක. මේ තියෙන්නේ තුන්වෙනි එක. මේ තියෙන්නේ හතරවෙනි එක. මෙතන සරල රේඛිය සංවෘත තල රූප අහන්නේ පළවෙනි එක සරල රේඛිය සංවෘත තල රූපයක් වෙනවද නැද්ද පළවෙනි එක වෙනවා හේතුව වෙනවා
සරල රේඛීය සංවෘතතල රූපයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම සරල රේඛා ඛණ්ඩ වලින් වටවුණු වැසුණු රූපයක් විය යුතුයි. එතකොට මෙතන පළවෙනි එක සරල රේඛා ඛණ්ඩ වලින් වට වෙච්ච එකක්. ඒක හරි. දෙවෙනි එක වැරදි. ගොඩක් හොඳයි 10ක් එතකොට මේකනම් මෙන්න මේක මෙතන කියනවා මේ අඳුරු කරලා තියෙන්නේ කොච්චරක්ද මේ අඳුරු කරපු කොටස කොච්චරක්ද 10 එතකොට මේ රූපයක් හැදෙන්න මේ රූපයම වෙන්න 10න් එකේව කොච්චරක් අඳුරු වෙලා තියෙන්න ඕන 2යි 5යි අඳුරු වෙන්න ඕනේ 4යි 5යි 6යි 8යි 9යි 10යි මේ වගේ කොටස් කීයක් තියෙන්න ඕනේද 10 10ක් තියෙනවා 10ක් තියෙනවා එතකොට 10න් එකේවා 10ක් තමයි එකක් කියලා කියන්නේ 10ක් 8 වෙනි ගාන 0.45 හි 4 ඉලක්කමට හිමි ස්ථානීය අගය කීයද කියලා අහනවා මෙන්න මේ ස්ථානීය අගය කීයද ඊට පස්සේ 9 වෙනි ගාන බලන්න 9 වෙනි ගාන 9 වෙනි ගානේ තියෙනවා cn 28 දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න මෙතන තියෙන්නේ cn පංගුවක් cn පංගුවක නම් දශම ස්ථාන කීයක් තියෙන්න ඕනිද පුතේ දෙකක් තියෙන්න ඕනිද එකක් තියෙන්න දෙකක් තියෙන්න ඕනි එතකොට අපි ඉගෙන ගත්තා දශම පාඩමේදී ඒ සංඛ්‍යාවේ තියෙන අග ඉලක්කම් දෙක පහු කරලා තමයි දශම දිග තියන්නේ කියලා. එතකොට උත්තරේ කීය දෙන්න ඕනි? 0.2 0.28 0.28 හරි. 10 වෙනි ගාන බලන්න. 10 වෙනි ගාන 0.3 0.32 ඉස්තැනට ගැලපෙන සංකේතය යොදන්න කියලා කියන්නේ ලකුණ. එතකොට මට කියන්න මේ දෙන්නගෙන් විශාල එක්කෙනා කවුද? 0.3 0.32 විශාල එක්කෙනා එයා. එහෙනම් පොඩි එකාගේ නේද උලැනේ ඉන්න ඕනි? ඔව් සර්. 11 වෙනි ගාන 1 සිට 5 දෙක ඇති ඉරට්ට සංඛ්‍යා ඉලක්ක ඉරට්ට නෑ sorry 1 සිට 5 දෙක ඇති ඉලක්කම් වල එකතුව කීයද 15යි හොඳයි 15යි ඊළඟ එක එය කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද පස්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 12 වෙනි ගාන බලන්න. පහතේ කාච හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න.
ගොඩක් හොඳයි. ඒ එක ප්‍රථමක සංඛ්‍යාව කි? වැරදි. වැරදි. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව කීයද? දෙක. දෙක. එයා ඔත්තේ ඉරට්ටේද? අනිත් සංඛ්‍යාවක නොවන නිසා. එයා ඔත්තේ ඉරට්ටේද? ඉරට්ටේ. එහෙනම් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක්. එයා දෙක. ඉරට්ටේ සංඛ්‍යාවකින් ප්‍රථමක සංඛ්‍යාව තියෙන්නේ එකයි. ඒ දෙක පමණයි. දෙවැනි එක යහනේ සියලු සමචතුරස්‍ර සංඛ්‍යා සන්නිත සංඛ්‍යාව වේ. වැරදි. වැරදි. හේතුව උදාහරණයක් කියන්නේ. හේතුව සියලු සමචතුරස්‍ර සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාව නිසා. නෑ. දෙකකට වඩා වැඩිපුර තියෙන්න ඕනේ. සාධක දෙකකට වැඩියෙන් තියෙනවා නම් තමයි අපි සන්නිත සංඛ්‍යාවක් කියලා කියන්නේ. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවලට තමයි අපි කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව කියලා. නෑ එකක් වැරද. 13 වෙනි එක. පහත හිස්තැන් වලට සුදුසු අගය යොදන්න. පළවෙනි එක. හිස්තැනක් මිලිමීටර් සමානයි සෙන්ටිමීටර් 1යි. දෙවෙනි එක. හිස්තැනක් මීටර් සමානයි කිලෝමීටර් 1යි. සෙන්ටිමීටර් 1ක් කියන්නේ මිලිමීටර් කීයක්ද? 10යි. කිලෝමීටර් 1ක් කියන්නේ මීටර් කීයක්ද? 10. 14 වෙනි ගානේ බලන්න. පාද 6ම සමාන වෙන මෙම රූපයේ පරිමිතිය සෙන්ටිමීටර් 30කි. මෙම රූපය කොහොමද යන්නේ? සෙන්ටිමීටර් त्रिकोण ඊට පස්සේ 15 වෙනි ගාන බලන්න. 18 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස දක්වන්න. ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට 18 ලියන්න නම් 18 කියන සංඛ්‍යාව ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න වෙනව නේද පුතේ? දෙකෙන් බෙදෙනවා. 18 ර දෙකේව කීයද? 9යි. 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඊළඟට තියෙන ප්‍රථමක සංඛ්‍යාව 3. 9ට 3ේවත් 3යි. ආයි 3 දිනා 3ට 3ව 1යි. එහෙනම් අපිට 18 ලියන්න පුළුවන් මෙන්න මේ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට 3 ගුණ කිරීම 3. 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. බලන්න ලැබෙනවද නැද්ද කියලා 18. 2වරක් 3 6යි 6වරක් 3 18යි. උත්තරේ එනවා නේද? ආ. 16. 52 ආසන්න 10ට වට යන්න. 52. අපි ආසන්න 10ට වට එනකොට අපි බලන්න ඕනි එක ස්ථානීය ඉලක්කම දිහා නේද පුතේ? අගේ ඉලක්කම දිහා නේද? ඔව්. අගේ ඉලක්කම 5 හෝ 5ට වඩා වැඩි නම් ඉහළ 10 ගුණාකාරයට වටේනවා. 5ට වඩා අඩුයි නම් පල්ලෙහා 10 ගුණාකාරයට තමයි අපි වට යන්න ඕනි. බලන්න මෙතන තියෙන 2. 2 5ට වඩා අඩුයි. එහෙමනම් මේ 52 තියෙන්නේ 50 සහ 60 කියන සංඛ්‍යා දෙක අතර 10 ගුණාකාර දෙක අතර. එහෙනම් පල්ලෙහා 10 ගුණාකාරයට තමයි වට යන්න ඕනි. එතකොට පිළිතුර වෙන්නේ 50. 17 වෙනි ගාන. 1ක් 10ක් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා සියල්ලම ලියන්න කියනවා. 2 3 5 7. 2 3 5 7. 2 3 5 7. 2 3 5 7. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාව අපෙන් අහන්නේ ප්‍රථමක සංඛ්‍යා. 18 වෙනි එක. ඉහත දක්වා ඇති රටාවේ ඊළඟ රටාව ඇඳ දක්වන්න. ඊළඟ රටාවේ එක පැත්තකට බෝල කීයක් එන්න ඕනිද? 4. සමචතුරස්‍ර සංඛ්‍යාව
හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාවට හතරවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ඇහුවොත් අපි හතර හතරෙන් ගුණ කරන්න ඕනේ. සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ගුණ කරාම ඊට අදාළ සමචතුරස්‍ර සංඛ්‍යාව අපිට ලබා ගන්න පුළුවන්. 19 වෙනි ගණන. 24 අටෙහි ගුණාකාරය. ඊළඟ අටෙහි ගුණාකාරය කුමක්ද? ඊළඟ අටෙහි ගුණාකාරය කුමක්ද කියලා අහනවා. මේ ගාන හතරකොට ඔයාලා උත්තරේ ලියලා ඇති. උත්තරේ නම් ලියලා ඇති. මේක හොයන්නේ කොහමද අපි? 24 බෙදලා බලනවා අටෙහි ගුණාකාරය. 24 අටේව කීයක් තියෙනවද? 3යි. ඔව්. ඒ කියන්නේ 8 ගුණ කිරීම 3 තමයි 24 කියලා කියන්නේ. අපෙන් අහන්නේ ඊළඟ අටේ ගුණාකාරය කියන්නේ. ඒ කියන්නේ ඊළඟට 8 ගුණ කිරීම 4 32. කීයද එතකොට? 32යි. 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 බලන්න ඊළඟට අවසාන ගාන 2 3 4 යන සංඛ්‍යා 3හිම ගුණාකාරයක් වන කුඩාම සංඛ්‍යාව ලියන්න. ඔව් කුඩාම සංඛ්‍යාව අහන්න. මේ 3 දෙනාගේම ගුණාකාරයක් වෙන කුඩාම සංඛ්‍යාව. මේ 3 දෙනාගේම ගුණාකාරයක් වෙනවා නම් මේ 3 දෙනාගේම බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේ 3 දෙනාගේම බෙදාගෙන යන්නත් පුළුවන්. හරි. එහෙනම් මට කියන්න මේ 3 දෙනාගේම ගුණාකාර අතරින් පොදු ගුණාකාරයක් කුඩාම පොදු ගුණාකාරය කවුද කියන්නේ? 12 දෙකේ ගුණාකාර ටික ලියන්න 4 6 8 10 12 14 16 ඒ ගුණාකාර 3 6 9 10 15 18 4 8 12 16 20 24 මේ 3 දෙනාගේම ඉන්න පොදු ගුණාකාරය 12 නේද? අලෝ යානේ කුඩාම එක්කිනා ආ එහෙනම් කුඩාම එක්කිනා 3 දෙනාගෙම 12 12 තමයි මේ 3 දෙනාගෙම බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. හරිද? හරි සර්. හරි. දැන් මට කියන්න ඔය 20 න් කීයක් හරිද කියන එක? 10 12 14 15 සෑ මගේ කයි වැරදි. හොඳයි. ඒ කියන්නේ 40න් 38ක් තියෙනවා නේද? 40න් 40ම හරි නේද බලන්න. කාගේද 40න් 40ම හරි? සෑ මගේ හරි ඔක්කොම. ගොඩක් හොඳයි. 40න් 40යි. ඔව්. තව කාගේ? විසර කීයද? වැරදි. තමන්ගේ ලකුණු ප්‍රමාණය ඉක්මනට කියන්න. විසර කීයද? සෑ මම 15ක් හරි. 36යි. දිසරගේ 36යි. තරුමිනි කීයද? 40න් 40යි සර්. අ ගොඩක් හොඳයි. මහේෂ කීයද? 40න් 38යි. හොඳයි. මින්නද කීයද? 18යි සර්. හරි. පවල් හරි. මොකද්ද මොකද්ද? 8ක් හරි සර්. 8යිද හරි? 18යි. ආ 18යි. ඒ කියන්නේ 36යි. ආ චාමිකා හොඳයි. හත් වගේෂා හොඳයි. සෑම් 15යි සර්. ආ ඒ කියන්නේ 30යි. ලකුණු. හරි. ඊට පස්සේ දක්ෂිත ලකුණු 30යි සර්. හිරුදි ආ මහන්සි වෙන්න පුතේ. හිරුදි 37යි සර්. ආ ඉසුරු 40න් 38යි සර්. හරි. මහිම 30යි සර්. ආ තා මහන්සි වෙන්න වෙනවා. ආ නේත්‍රාණි 30යි. හොඳයි. ඊට පස්සේ පාතිමා 40න් 34යි. හරි. යසිරු ඉන්නවද? යසිරු නැද්ද? තිසර කුමාර හරි කිව්වනේ. කට්ටියම කිව්වනේ. හරි. ඔය ලකුණු 30ක් වගේ 30ට 30ක් තියෙන කට්ටිය වැඩි කරගන්න ඕනේ. 30
අනිවාර්යෙන් 40න් 40ම ගන්න පුළුවන් විදිහට ලකුණු මේ උත්තර ලියන්න හොඳයි. 40න් 40ම ගත්ත දරුවෝ ගොඩක් හොඳයි. 40න් 40ටම යන්න උත්සාහ කරන්න පුතේ. ඔයගලන්ට පුළුවන්. ඔයගලන්ට අමාරු නෑ. ඔයගලන්ට පුළුවන්. ඔය පේපර් එකේ තියෙන ඔය ටියුට් එකේ අන්තිමටම තියෙන පේපර්. හරි හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට වාරි විභාග මට්ටමේ ගැටළු තියෙන්නේ. ඒවට උත්තර ලියන්න. ඊළඟ දවසේ සම්බන්ධ වෙන්න. ඊළඟ දවසේ අපි ওই ටික සාකච්ඡා කරලා තමයි පන්තිය පටන් ගන්න. හරිද? හරි. මම අදට පන්තිය නවත්තන කොටස කරන්න ඕනද? ඔව් ඔක්කොම ඉතිරි වෙලා තියෙන ඔක්කොම ටික කරන්න ඕන. හරි. අදට මම දැන් පන්තිය නවත්තනවා. අයිබෝවන්. අයිබෝවන්.